දැන් ඉතින් පාකි. වැවිදින්න ගියාම තමයි කවුඩ දැතිනි. ඉතින් ඩොක්ටර් එනකන් ඉඳපන්. අම්මා ඩොක්ටර් ඇවිල්ලා. පොඩි ටෙස්ට් එකක්. දැන් ඉතින් ලැබ්දකට. විඩාප රෝග රෝහලට පිවිසෙන මොහොතේ පටන් ඔබව සුවෙන් තබන්නට සියල්ල සූදානම්. Central Hospital සිතින් ගතින් සුවෙන්. අපි අමුද අම්මා. අතන යන්න ඕනේ දුව. ඉවසේදී පපුවේ කැක්කමක් හැදුනොත් මොකද කරන්න? අපි පසුගිය සතියේදී ඔබට පෙන්නවා ආසිරි සෙන්ට්‍රල් පුද්ගලික රෝහලේදී මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රතිකාර පිළිබඳව. රෝගියා රෝහලට රැගෙන ආවෙන් පස්සේ ප්‍රධාන වශයෙන්ම හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරනවා. එෙහිදී වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයේ යොහුසුලුව රෝගියාගේ පරීක්ෂණ ඒ වගේම නිගමනවලට එළඹෙන ආකාරය ඔබ දැක්කා. ඉන්පසුව ඒ රෝගියා වාට්ටුවට යොමු කරනවා රෝගියාගේ ඉදිරි ප්‍රතිකර්ම සඳහා. හෘදයාබාධ රෝගීන්ට ඇන්ජියෝ පරීක්ෂාව කළ යුතුමයි. එහිදී විශේෂඥ වෛද්‍යවරයාට නිගමනකට එන්න පුළුවන් රෝගය කුමක්ද කියලා. අපි දැන් ඉන්නේ ආසිරි සෙන්ටර් රෝහලේ කාඩියක් කැත් ලැබ් කියන ඒ අංශයේ ඉදිරිපිට. රෝහල් කාර්ය මණ්ඩලයේ දැන් සූදානම් වෙලා ඉන්නේ මේ හෘදයාබාධයක් වැළඳුණු රෝගියාගේ ඉදිරි ප්‍රතිකර්ම තීරණය කරන්න. ඒ සඳහා කාඩියක් කැත් ලැබ්හි ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය තියෙනවා. ඒ වගේම ඉදිරි ප්‍රතිකර්ම සිදුවෙන්නේ කොහොමද කියලා අපි සොයා බලමු. මෙම රෝගියාට හෘද රෝගයක් තිබෙන නිසා ඇන්ජියෝ පරීක්ෂාවක් සහ ප්‍රයිමරි PCI කියන ප්‍රතිකාර ක්‍රමයට යොමු කරන්න සිදුවෙනවා. ප්‍රයිමරි PCI කියන ප්‍රතිකාර ක්‍රමය හෘද කැටිට කරන පරීක්ෂණාගාරයේ කරන්නේ. මෙතනදී වෙන්නේ අවහිර වී ඇති කිරීට දමනය බැලූනයක් දමා ඒ හිර වූ ලේ කැටිය ඉවත් කර කොරොනරි ස්ටෙන්ට් කියන ඒ ඇතුල් කිරීමයි. සුනිල්, අපි දැන් කරන්න හදන්නේ ඇන්ජියෝග්‍රෑම් එකක් වාගේ හෘදයාබාධයට හේතු වෙන මේ කිරීට දමනේ අවිරතාවය බලන්න මේ ටෙස්ට් එක කරන්නේ. ඒක අපි කරලා ඔයාලට පැහැදිලි කරලා කියන්නම් මොකද උනේ කියලා. දැන් ඩයි එක ඉන්ජෙක් කරා. හරි.
මැත්ලබ් එක තුළ මේ රෝගයාට පරීක්ෂණ සිදු කරන ආකාරය විශේෂ මෙන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සිදු කරන ආකාරය ඔබ දැක්කා. වෛද්‍යවරුන් ඒ වගේම අනිකුත් කාර්ය මණ්ඩලය මේ පරීක්ෂණ සිදු කරන්නේ කොහොමද කියන කාරණේ ඔබට හොඳටම ප්‍රත්‍යක්ෂ වන්න ඇති. අපි දැන් සූදානම් වෙන්නේ මේ රෝගියාගේ ඉදිරි ප්‍රතිකර්ම පිළිබඳව දැනගන්න. වෛද්‍යවරුන් අපිට පැහැදිලි කරන්න මොන වගේ ප්‍රතිකර්මද මේ රෝගියා ලබා දෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ මම හිතන්නේ දැක්ක මේ ඇන්ජියෝග්‍රෑම් එකේ අවසාන ප්‍රතිඵලය දකුණු කිරට දමන්නේ සම්පූර්ණයෙන්ම අවිරේලා තියෙන 100%ක්ම. එතකොට අපිට ප්‍රතිකාර ක්‍රම මෙයා රෝගියාට පැහැදිලි කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම තුනක් තියෙනවා. ඇත්ත වශයෙන්ම දැන් මේක හදිසි අවස්ථාවක් හැටියට තමයි අපි ගන්න ඕනේ මේ අවස්ථාව. එක්ක අපිට පුළුවන් ස්ටෙන්ට් එක කියන්නේ කුඩා දඟරයක් දාලා මේක සම්පූර්ණයෙන්ම නහරේ අරින්න. එහෙම නැත්නම් ඔපරේෂන් එක කියන්නේ බයිපාස් සැත්කමට යවන්න පුළුවන්. එහෙමත් රෝගියා කැමති නැත්නම් රෝගියාට කරන අවසාන තීරණේ තමයි ප්‍රතිකාර ඒ කියන්නේ මෙඩිසින් බෙහෙත් වලින් මේවා කරන. ඉතින් අපි වඩා හොඳ ක්‍රමයේ තමයි මෙතනදී තීරණය කරන්නේ. ඒ වඩා හොඳ ක්‍රමයේ තමයි මෙතනදී දඟරයක් දාලා ඒ කියන්නේ ස්ටෙන්ට් එකක් දාලා සම්පූර්ණ ආහාරය දකුණු ආහාරය සම්පූර්ණ අරින එක. ඒක තමයි දැන් කරන්න තියෙන ක්‍රමය. ඒකට කියන්නේ මේ ඇන්ජියෝප්ලාස්ටි කියලා අපි කියන්නේ. දැන් බ්ලොක් එක ඔයගලන්ට පැහැදිලිව පේනවා. ඊට පස්සේ අපි ඊළඟ පියවර හැටියට කුඩා වයරයක් ඇතුල් කරනවා. ඒ දාපු මාර්ගය තුලින්ම අතේ නහරේ තුලින්ම ඒ වයරකින් අපිට ඒ පාර හරියට ඒ නහරේ බලා ගන්න පුළුවන් හරියට. ඊළඟ බ්ලොක් එක ළඟ දැන් ඊළඟ පියවර තමයි ඒ බ්ලොක් එක ළඟට කුඩා බැලුමක් ගෙනල්ලා ඒ බැලුම විස්තරණය කරන එක. බැලුම එළියෙන් පුම්මන එක. ඒකෙන් අර බ්ලොක් එක සම්පූර්ණයෙන් ඇරෙනවා. ඒ ඊළඟ පියවර ඒ බැලුම එළියට අරගෙන අපි ඊළඟට කරන්නේ අර දඟරය ඒ කියන්නේ ස්ටෙන්ට් එක එතනට දාලා ඒ ස්ටෙන්ට් එකත් ආපහු නැවත වරක් විස්තරණය ඒ කියන්නේ පුම්බන එක. ඒ ස්ටෙන්ට් එක මෙයා කරාම එළියේ ඉඳන් අපි ඒක කරන්නේ එළියෙන් පිම්බුවම ස්ටෙන්ට් එක සාමාන්‍ය අර නහරේ ප්‍රමාණයටම ඒක ස්ටෙන්ට් එක ලොකු වෙනවා. ඒ ආකාරයෙන් ඒ නහරේ සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. එහෙම සාමාන්‍ය තත්ත්වයට පත් වුණා අපේ ඇත්තටම රෝගියාගේ ජීවිතය බේරගන්න ප්‍රධානම ක්‍රමය ඒකයි. හිතුවදින අපි දැන් රැඳී ඉන්නේ කාඩියක් කැත් ලැබ් අසල තියෙන පාලක මැදිරියේ. මෙතනින් තමයි රෝගියාගේ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා නිරීක්ෂණය කරන්න පුළුවන් ස්ථානය. ඔබ දැක්ක ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය සහ ඉදිරි ප්‍රතිකර්ම රෝගියාට සිදු කරන ආකාරය, මින් ඉදිරියට රෝගියාගේ ප්‍රතිකර්ම සිදු වෙන ආකාරය අපි වෛද්‍යතුමාගෙන් විමසා දැනගමු. දැන් මේ රෝගියාගේ ප්‍රයිමරි PCI නැමැති ප්‍රතිකාර ක්‍රම කළ අවසන්. දැන් මීළඟට තියෙන්නේ මේ රෝගියා දැඩි සත්කාර එකකට ගෙනියලා තව දවස් දෙකක් තුනක් රෝගයාගේ තත්ත්වය බලා ගැනීමයි. ප්‍රයිමරි PCI නැමැති ප්‍රතිකාර ක්‍රමයෙන් රෝගියා දවස් දෙක තුනකින් ගෙදර යාමට හැකියාවක් තියෙනවා. ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය රෝගියාට සිදු කරාට පස්සේ රෝගියා හෘද රෝග දැඩි සත්කාර එකකට ඇතුළත් කළා. ඉන්පස්සේ රෝගියාට මොන විදිහේ ප්‍රතිකර්ම සිද්ධ වෙන්නේ කියලා ඔබ දැන් දන්නවා. ඇත්තටම අපි නොහිතන වෙලාවක අපිට හැදෙන හෘද රෝගයක් කොයිතරම් දුර යන්න පුළුවන්ද? මොන විදිහේ පරීක්ෂණද තියෙන්නේ? මොන විදිහේ ප්‍රතිකාරකම තියෙන්නේ? ශල්‍යකර්මයක් කරන්න සිදු වුණොත්, පරීක්ෂණයක් කරන්න සිදු වුණොත් කොහොමද කරන්නේ? මේ කාරණා පිළිබඳව දැනගන්න එක අපි හැමෝටම හරිම වැදගත්. සමහර විට ඔබට වෙන්න පුළුවන්, ඔබේ පවුලේ කෙනෙක්ට වෙන්න පුළුවන් හෘද රෝගයක් වැළඳෙනවා නම් නිවරදි ප්‍රතිකාර කරන ස්ථානයන් පිළිබඳව දැනගෙන තිබීම හරිම වැදගත්. ඉන්පස්සේ මේ රෝගියාට
යම්කිසි දවසක නිවසට ගියාට පස්සේ එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ට හෘද රෝග පිළිබඳව ශල්‍ය කර්මයක් කරන්න සිදු වෙනවා. බයිපාස් කියලා කියන්නේ. එතකොට මේ ශල්‍ය කර්මයක් කරන්න සිදු වුණොත් අපි කොහොමද කරන්නේ කියලා මීළඟ සතියේ සොයා බලමු.